විශේෂයෙන්ම දැන් මේ දවස්වල යන ප්‍රධානම මාතෘකාව තමයි මේ වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මැතිතුමාත් අතර පවත්වන්නට නියමිත ඒ දේශපාලන ප්‍රතිපත්තිමය වශයෙන් පැවැත්වීමට නියමිත විවාදය පිළිබඳව මම ඇත්තටම පෞද්ගලිකවම හිතනවා එක ඉතාමත් ඉදිරිගාමී අදහසක් කියලා. ඔබ ගත්තොත් මේ හොඳ දියුණු රටවල් වල ප්‍රංශය ගත්තොත් එතකොට ඇමරිකාව ගත්තොත් ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ අවසානයට තේරෙන ජනාධිපති ධුර අපේක්ෂකයෝ දෙදෙනාම වැඩිම බහුතරයක්ගේ කැමැත්ත මත ඒ පක්ෂවලින් අවසානයේ ඉදිරිපත් වෙන දෙදෙනාම වැඩිම ප්‍රතිශතයක් අරගෙන තමයි ඔවුන් දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයන් බවට පත් වෙන්නේ. ඊට පස්සේ දෙදෙනාට විවාදයන් තුනක් පවත්වනවා. පළවෙනි විවාදය සහ දෙවනි විවාදය වගේ වෙනකොට රටේ ජනතාවට විවාදෙන් ජයග්‍රහණය කරන්නේ කවුද? සහ බොහෝ දුරට විවාදෙන් ජයග්‍රහණය කරන පුද්ගලයාම තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කියලා නිගමනයකට එන්න පුළුවන්. හැබැයි ඒක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වෙන ජනාධිපතිවරණයේදී මට ඉතාමත් හොඳට මතකයි. ඒක ඉතාමත් ලඟින් මේ නරඹපු කෙනෙක් මම. ඒ කාලේ මට මතකයි පළවෙනි විවාදය ඉතාමත් හොඳින් හිලරි ක්ලින්ටන් විශාල මේ ජනප්‍රියතාවයක් ලබා ගත්තා. දෙවනි විවාදයේදී ඇය ඇයගේ ජයග්‍රහණය තහවුරු කරා කියලා ඒ මාධ්‍යවේදීන් සහ දේශපාලන විශ්ලේෂකයන් කිව්වා. මොකද ඉතාමත් සාර්ථකව ඇය දේශපාලනයේ ඇයගේ ප්‍රතිපත්ති පිළිබඳව ඉතාමත් හොඳට කතා කරා. තුන්වෙනි විවාදය අවසන් වෙනකොට මුළු රටේම 100ට මහින්දනේ 56කටත් වඩා වැඩි ප්‍රමාණයක් තීරණය කරලා තිබ්බා. ඒ විවාදයෙන් ජයග්‍රහණය කරේ හිලරි ක්ලින්ටන් කියලා. හැබැයි කෙසේ හෝ වේවා විවාදයෙන් ජයග්‍රහණය කළත් ඇය පසුව ජනාධිපතිවරණයේදී විවාදයේ ඉතාම වැඩි සාර්ථකව නොකරපු ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ජයග්‍රහණය කරන්නේ. ඒත් ඒ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තිබ්බා ඒ රටේ මිනිසුන්ට ඉතාමත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ මතය ප්‍රකාශ කිරීමටත් ඔන්ලයින් හරහා එතකොට එහෙම නැත්නම් එතනට ඒ විවාද කරන තැන්වල ඒ ප්‍රධාන හෝල් එකේ රැස් වෙලා හිටපු ජනතාව විදිහට ඒ වගේම පෝල්ස් වලින් එහෙම නැත්නම් ඔවුන්ගේ මේ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ප්‍රශ්න ඔවුන් ඉදිරිපත් කළා. ඒ අනුව නොයෙකුත් ආකාරයකට ඍජුව සහ වක්‍රව සාමාන්‍ය ජනතාවට විවාදෙත් එක්ක ඉතාමත් හොඳට සම්බන්ධ වෙන්න අවස්ථාව ඉඩහසර සලසලා දුන්නා. ඒ ඉඳගෙන හිටපු මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්න මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න නෙවෙයි. රටේ නොයෙකුත් විදිහේ එක එක සිවිල් සංවිධානවල එතකොට රටේ ගුරුවර ගුරුවරියන්ගේ එතකොට රටේ පෞද්ගලික රස්සාවල් කරන උදවිය එතකොට ව්‍යවසායකයන්ගේ මේ රටේ කොටින්ම කියනවා නම් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා ඉදිරිපත් කරලා තිබ්බ ප්‍රශ්න. ඒ හැම එකටම ඇත්තටම ඒ විවාද සාමාන්‍යයෙන් පැය දෙකක වගේ කාලයක් ගියා. ඒ විවාද ඉතාමත් සාර්ථක විදිහට ඒ කියන්නේ ඒ රටේ මිනිසුන්ගේ දැනුම් දේශපාලනික සවිඥ කියන්නේ දේශපාලන දැනුමත් එක්ක සංසන්දනය කළ බලද්දි ජනතාව බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු වුණ තරම් ඉහළ මට්ටමේ පිළිතුරු ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා නොදුන්නත් ඒක අවසාන විග්‍රහය විදිහට ගෙන ගියේ අර ඉතාමත් හොඳ කතිකයෙක් විදිහට හිලරි ක්ලින්ටන් ඇගේ අදහස් හොඳට ප්‍රකාශ කරපු බවත් ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරපු සබ්ජෙක්ට් එකකින් පරිබාහිරව බොහෝ අනවශ්‍ය දේවල් වලට උත්තර දීපු බවත් ඔය වගේ ඉතාමත් ඒ කියන්නේ ඒක ඇනලයිස් කරනකොට ඒ විවාදය එළිය බලාගෙන ඉන්න ඕන කෙනෙක්ට ඒක හරි ලස්සන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඉතාමත් හොඳ පණිවිඩයක් ගෙනියන සහ දැනුම් දේශපාලන පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත හැකි විවාදයක්. ඉතින් අපිත් ඇත්තටම දන්නද ගොඩක් දේවල් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති අධ්‍යාපන සෞඛ්‍ය මේ සියලු දේ පිළිබඳව විශාල දැනුමක් ඒ විවාදයෙන් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මම දැක්කා මේ අපි මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල මේ වගේ විවාද පවත්වන බව ප්‍රකාශ කරද්දී සමහරක් ජනතා විමුක්ති පෙරමුණට අදාළ කට්ටිය කියලා තිබ්බා මේක ඇමරිකාව නෙවෙයි කියලා. ලංකාවේ මිනිසුන්ට ඕවා තේරෙන්නේ නැහැ කියලා. ලංකා මිනිසුන්ට මේවා තේරෙන්නේ නැත්නම් අපි තේරුම් කරමු. තව දුරටත් අපිට ලංකා මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ, ලංකා මිනිසුන්ට ලොකු දැනුමක් මේවා ගැන නැහැ, මේක ඇමරිකාව නෙවෙයි, ඔය වගේ කතා කියනකින් තව තවත් අපේ රටේ මිනිසුන්ගේ දැනුම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරන බවක් නෙපෙන්නේ.
අපේ ලංකාවේ මිනිසුන්ගේ දැනුම ටිකක් තුට්ටු දෙකට දාලා ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන දැනුම පිළිබඳව අවතක්සේරු කරලා කතා කරනවා. ඉතින් ඒ නිසා මම හිතනවා එහෙම නැහැ. ලංකාවේ ඉතා 130ක් මේ වෙනකොට ලංකාවේ ජනතාව තවම තීරණය කරලා නැහැ කාටද ඡන්ද දෙන්නේ කියලා. එතකොට දැන් අපිට මේ පේන්නේ අපේ රැස්වීම වලට, ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම වලට. ඇවිල්ලා ඉඳගෙන ඉන්න ජනතාව දිහා විතරයි. හැබැයි ප්‍රකාශ තමුන්ගේ මතය ප්‍රකාශ කරන්න නැති නිවෙස් වලට වෙලා ඉන්න ටීවී එක බලලා ඒ කතා කරන දේවල් වලින් සහ ඒ වගේම අපේ ප්‍රතිපත්ති වලින් කොතනද රට කොතනටද ගෙනියන්නේ හරි තැනට ගෙනියන්නේ මොන පක්ෂෙද කියලා තීරණය කරන ජනතාව 130ක් ලංකාවේ වෙලා ඉන්න. ඒතර ඒගොල්ලන් තීරණය කරන්න ඕනේ. ඒකට අපි කියනවා පාවෙන ඡන්ද කියලා. එතකොට ඔවුන් තීරණය කරන්න ඕනේ අවසාන තීන්දුව තියෙන ඔවුන්ගේ අතේ. කවුද මේ රටේ ජනාධිපති වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා හැමෝටම දේශපාල දැන් ඔබ දන්නවා අරගලයෙන් පස්සේ අපි හිතන්නේ නැති මේ පිරිස ගොඩක් පිරිස තරුණයෝ තරුණ තරුණියෝ කාන්තාවෝ අපි හිතන්නේ නැති ලේයර්ස් ගොඩක් දේශපාලනයේ පිළිබඳව ලොකු දැනුවත් වීමක් සහ දැනුවත් වීමට උවමනාවක් දැක්වුවා. ඒ අනුව මේ අවුරුදු දෙක තුන ඇතුළතදී ජනතාව කියවන්න ගත්තා ලියන්න ගත්තා වෙනතට වඩා තරුණ උදවිය අපි දකිනවා දේශපාලන පිළිබඳ උනන්දු වෙලා තිනවා නිවුස් බලනවා දේශපාලන රැස්වීම පිළිබඳ උනන්දුවක් තියෙනවා මොනවද මේගොල්ලෝ කතා කරන්නේ කියලා බලනවා ඔබ ට්විටර් එක ගත්තොත් X එක ගත්තොත් Instagram Facebook වගේ දේවල් ගත්තොත් සාමාන්‍යයෙන් දේශපාලන පිළිබඳ ලියවෙනවා ඒ ලියවෙන්නේ තරුණ තරුණියන්ගේ අතින් මේක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් එතන මොවුන් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒකේ තේරුම අපේ මිනිස්සුන්ට දේශපාලන දැනුමක් නැහැ කියන එක නේ. දේශපාලන දැනුමක් තිබෙනවා. මේක මෙතෙක් කල උවමනාවක් තිබිලා නැහැ. දැන් හැමෝටම උවමනාවක් තින බවක් පේනවා බහුතරයක් ජනතාවට. එහෙනම් දැන් අපේ රට ඇතුලේ මේ රටේ මිනිසුන්ට එච්චර තේරුමක් නැහැ. මේක ඇමරිකාවනේ මේ වගේ කියන තර්කය පිළිගන්න බෑ අපිට. මේ අවස්ථාවේ පැහැදිලිවම මේ නායකයෝ දෙදෙනාම ජනතාව ඉස්සරහට ඇවිල්ලා මේ ගහ මරා ගන්න නෙවෙයි. මඩ ගහ ගන්න නෙවෙයි. අපි කියන්නේ දැන් අපේ මම නියෝජනය කරන පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකයා ඔහු පැහැදිලිව ප්‍රසිද්ධියම කියලා තියෙන නලින් බණ්ඩාර මැතිතුමාව ඒ මේ මේ එක මේ මේ සම්බන්ධීකරණයට දාලා තියෙනවා. එතකොට ඔවුන් ඔහු පැහැදිලිවම කියලා තියෙනවා ඔහු ලෑස්ති කියලා. අනික් පැත්තෙන් ඇත්තටම මේ යෝජනාව පළවෙන්නම නලින් බණ්ඩාර මැතිතුමා මම හිතන්නේ හත් අට පාරක් මේ යෝජනාව ගෙනාවට පස්සේ ඇත්තරම මම පුදුමත් වෙනවා එක පැත්තකින් මුලින් මෙහෙමනේ දැන් මේ රට ආර්ථික වශයෙන් තමයි වැටලා තියෙන්නේ. ඒතොර ආර්ථික වශයෙන් වැටෙනවා කියලා කියන්නේ නැවතත් මේ රට කවුරු හරි බාර ගන්න කණ්ඩායම හෝ පුද්ගලයා මේ වැටිච්ච රට ගොඩ ගන්න ඕනේ ආර්ථික වශයෙන්. මොකද දැන් අපිට තියෙන ආර්ථික මේ ප්‍රශ්නයක්. ඒතොර මේ මේ ඉස්සරහට එන නායකයා මේ වෙන වෙන කතන්දර කියන පුද්ගලයෙක් ව මිනිසුන්ට මේ මේ නිකන් බොරු බලාපොරොත්තු දෙන කෙනෙක් නෙවෙයි. ඉස්සරහට එන නායක පැහැදිලිව ජනතාව ඉස්සරහා දත්ත අනුව පෙන්වන්න ඕනේ රට කොතනද තියෙන්නේ අපිට කොච්චර විදේශ ණය ගෙවන්න තියෙනවද දේශීය ණය මොනවාද ජාත්‍යන්තර ණය මොනවාද කොච්චර කාලයකට අපිට ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න කොච්චර මොන මොන සංවිධාන සහ මොන මොන රටවල් එක්කද අපිට හැකියාව තියෙන්නේ IMF එකත් එක්ක කතා කරපු ඒ කන්ඩිෂන්ස් කොන්දේසි මොනවාද අපි මොනවලටද කැමති අපි මොනවලටද අකමැති වුනේ ඒ වගේ ඉතාමත් විනිවිදභාවයෙන් යුතුව රටේ ජනතාවට තේරෙන භාෂාවෙන් හරියට පැහැදිලි කරලා කියන්න ඕනේ ආණ්ඩුව ගන්න කලින් මොකද හේතුව ජනතාවට අරග කරන්නම් මේක කරන්නම් කියලා බොරු පොරොන්දු දීලා හරි මචං ඔක්කොම හරි කියලා ඉවර වෙලා කියන ඒ වගේ ප්‍රකාශ කරලා නයිමියොත් එක්ක කතා කරලා හරි මචං අපි පස්සේ ගෙවන්නම් වගේ කතා කියන එකෙන් ජනතාව තවදුරටත් එවැනි කතාවලට රැවටෙනවා නම් ඒක ජනතාව පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා හැබැයි මම කියන්නේ අපි ප්‍රැක්ටිකල් දේ ප්‍රායෝගික දේ ඉස්සරහට කරන්න පුළුවන් දේ තියෙන දේ ජනතාවට මුලින් කියන්න ඕනේ කියලා අපිට කියන්න ඕනේ අපි කාලපරාසයක් දෙන්න ඕනේ අපි කරන්නේ කෙටි කාලින මධ්‍යම කාලින සහ දිගු කාලින වෙන මේ දේවල් ඒතර අපිට මෙවැනි ප්‍රශ්න තියෙනවා අපි මෙච්චර කාලයක් යනවා අපිට ගොඩ යන්න අපිට මෙවැනි කාලයක් යනවා මෙන්න මේ වගේ තත්ත්වයකට එන්න කියලා එන නායකයා හා කණ්ඩායම කියන්න ඕනේ ඊට පස්සේ ඉදිරි අවුරුදු 5 ඇතුළතදී මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා කියන්න ඕනේ ඒතර මේ කාරණා පිළිබඳව කියන්න තමයි ආර්ථික කමිටුවක් දාලා තියෙන්නේ ඒ අනුව තමයි අපේ නලින් බණ්ඩාර මැතිතුමා කිව්වේ අපේ ආර්ථික කමිටුව හර්ෂ ඩිසිල්වා එරාන් කබීර් කියන අපේ ආර්ථික කමිටුවේ ඉන්න කණ්ඩායමේ ප්‍රධානීන් තුන්දෙනා සමග ඔවුන්ගේ ආර්ථික කමිටුවත් එක්ක විවාදයක් කරමු කියලා. ඉතින් ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ සුනිල් හඳුන්නේති මහත්මයා කියනවා එහෙම නෙවෙයි ජනාධිපතිවරණයට ඉල්ලන්නේ අහවල්ු දෙන්න නිසා අනුරු කුමාර සහ සජිත් අතර මේ විවාදය කරන්න ඕන කියලා. මට පේන විදිහට මොවුන් මෙහෙම කියන්නේ වෙන මුකුත් නෙමෙයි අනුර කුමාර හැමෝම දන්නවා
ඔහුට කටින් ගහලා දිනන්න පුළුවන් එක්කෙනෙක් නේ අනුර කුමාර කියන්නේ මොනා හරි ගල්පැලන බොරු ටිකක් කියලා රටේ මිනිස්සුන්ට මොනාම හරි ඒ කියන්නේ එවලේ ප්‍රශ්نين පැනලා යන්න මොකක් හරි උත්තරයක් දෙන જાතිය එක්කෙනෙක්. එහෙම නැත්නම් ඔබ හිතන්න අර කැනඩාවේ ගිහිල්ලා තරුණියක් හොඳ උගත් බුද්ධිමත් තරුණියක් මෙන් අහනවා එතුමගෙන් මට හරි පුදුමයි කැනඩාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ඇතරම මුලා වෙලා නිකන් වශී වෙලා වගේ දෙන මෝඩ උත්තර වලට අපුරි ගහපු විදිය දැක්කම එක තරුණ තරුණියක් ඉතාමත් හොඳ ප්‍රශ්නයක් අහනවා. එය ඇතරම එක සැරේ උත්තරයක් දීලා මේ ලේසියෙන් ගැලවෙන්න පුළුවන් ප්‍රශ්නිකුත් නෙවෙයි. හැබැයි ඒකට හරි හරීම හරි ආර්ථික දර්ශනයක් දැනුමක් තියෙනුනේ ප්‍රශ්නෙට. ඇයි අහනවා දැන් ඔබ ආණ්ඩුවක් ගත් විගසම මුලින්ම කරන්නේ මොකද්ද? ඉමීඩියට්ලි කරන්නේ මොකද්ද කියලා. ඇයි කියනවා දැන් ඔබට මුදලුත් මේ අවස්ථාවේ ආර්ථිකයත් කඩා වැටලා මුදල් ලැබෙත් නැහැ. එහෙම අවස්ථාවක ඔබ මුලින්ම කරන්නේ මොකද්ද? අනුර කුමාර මහත්මයා කියන පළවෙනිම මම ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරනවා. ඊළඟට මම සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරනවා. අධ්‍යාපනය මම මේ අධ්‍යාපන ප්‍රශ්න විසඳනවා. මේ තුන තමයි මම මුලින්ම කරන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ අහන කාන්තාව ඒ තරුණිය පළවෙනිම කියනවා දැන් රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක්. මුදල් නැහැ. ඒ පළවෙනි පේලි ඒකනේ. ඒකට දෙන පිළිතුර තමයි මම ආහාර සුරක්ෂිතතාවය සෞඛ්‍ය සහ අධ්‍යාපන සුරක්ෂිත කරනවා. එතකොට මේකේ දැන් ඒ අහන ප්‍රශ්නේ පේනවා මුදල් නැහැ. එතන දැන් මේ ආහාර සුරක්ෂිතතාවය කරන්නත් සෞඛ්‍ය සුරක්ෂිතතාවය කරන්නත් අනිත් පැත්තෙන් අධ්‍යාපනය හරියට සියලු දෙනාට සමසේ බෙදී යන්න දක්වන්න මුදල් එපැයි ඒකටත්. නේද? ඒකටත් මුදල් ඕනේ. ඒකටත් මුදල් ඕනේ කම තියෙද්දි හැබැයි ඔහු කියන ඉමි ආපු ගමන් මුදල් නැහැ. හැබැයි අපි මේක තමයි කරන්නේ. ඉතින් ඔබ හිතලා බලන්න එතකොට ඒක හරි උත්තරයක්ද? පැහැදිලිවම ඒ වගේම තමයි ඔහු තව කතාවක් කියනවා මේ සංචාරක කර්මාන්තය පිළිබඳව. ඔහු කියනවා ලංකාවට ආපු සංචාරකයන්ගෙන් ওই හෝටල් වල නැවතිලා නේද එහෙම යන්නේ 3යි තමයි ආයේ නැවත ලංකාවට එන්නේ කියලා. ඔහු කොටින්ම කියනවා නම් සංචාරක කර්මාන්තයේ තියෙන හෝටල් ඉන්ඩස්ට්‍රි එක හරියට වෙනම වෙන මේ තේරුම් අරගෙනත් නැහැ. සංචාරක කර්මාන්තයේ හරියට තේරුම් අරගෙනත් නැහැ. එතනින් එහාට සංචාරකයෝ එන්නේ කවුරු? කිසිම සංචාරකයෙක් එන්නේ ඇවිල්ලා හෝටල් එකේ නැවතිලා යන්න නෙවෙයිනේ. අපේ ලංකාව ඇතුලේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඉතින් මේකවත් හරියට තේරුම් ගත්ත නැති පුද්ගලයෙක් කොහොමද රටේ සංචාරක කර්මාන්තය පිළිබඳව ආර්ථිකය පිළිබඳව හරි දැනුමක් තේරුමක් වැඩපිළිවෙලක් නැති බව ඉතාමත් හොඳට පේනවා. හැබැයි ඔහු ඒ කියන්නේ ඔක අහගෙන ඉන්න උදවි අප්පුටි ගැහුවනේ ඒකේ තේරුම කටින් කියලා කටින් මොකක් හරි කටින් ගහලා දිනනවා. ඒ කියන්නේ ඔවුන් දන්නවා ඒක අනුර කුමාර කරන්න පුළුවන් කියලා. බොරුව හරි ලස්සන කරලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා වුන් හිතනවා ඇති අනුර කුමාරයි සජිත් ප්‍රේමදාසයි එක තැන තිබ්බොත් හේම අනුර කුමාර මොනවාම හරි දෙයක් බොරුවක් කියලා එතනදී ෂේප් වෙලා විවාදේ දිනයි කියලා. විවාදවල කියන දේවල් හොඳට මතක තියාගන්න ඕන. රටේ මිනිස්සු මේ වෙලාවේ දේශපාලනික වශයෙන් ඉතාමත් හොඳ දැනුවත් මේවා දිහා බලාගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දා ඔය මොන බොරුකවත් මට හිතනවා රටේ ජනතාවට මේ විවාදය තමයි මේ රටේ අපි කවුද ජනතා විමුක්ති පෙරමුණ කවුද කියන එක රටේ ජනතාවට හරියට ඉතාමත් හරි කෙලින් ඉරක් ඇඳලා වෙන් කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ මේ විවාදය අනිවාර්යෙන් ඉතාමත් ඉක්මනින් පැවැත්විය යුතුයි. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ආර්ථික කවුන්සිලි විවාදයක් පැවැත්විය යුතුයි. ඔය විදිහටම දිගටම මොකද එක එක ශේෂ්ඨ වලට දාලා තියෙන කට්ටියත් එක්ක ඒ කට්ටියට විවාද කරලා ඒක ජටේ ජනතාවට මොකක්ද අපි වැඩ පිළිවෙල කියලා කියන්න පුළුවන්. මම දැක්ක හරිනි මැතිණිය කියනවා මේ විවාදයට රනිලුත් එන්න ඕන කියලා. දැන් පැහැදිලිවම තවම රනිල් වික්‍රමසිංහ තමයි චන්දිල්ලානි කියලා රනිල් කටින් කියලා නැහැ. රනිල්ගේ කටින් රනිල් කියලා නැහැ. එයාගේ වටේ ඉන්න පොහොට්ටුවේ අය UMP අය කියන රනිල් තමයි චන්දිල්ලානි කියලා. හැබැයි ඔහු කියන්නේ මොකද ඔහුගේ ඔහු හරිම හිත එක දකුණවද දන්නේ මම්මට මොනවද කරන්න කියලා. එහෙනම් ඔහුගේ හිතේ තියෙන දේ දන්නේ ඔහු පමණමයි. ඔහුගේ වටේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් එතකොට ඔහු ප්‍රකාශ කරන්නේ නැතුව ඔහු ජනාධිපති අපේක්ෂක කියලා ඔහුත් එක්ක මේ විවාද කරන්න මේ වෙලාවේ ඇත්තටම දැන් මේ වෙලාවේ අනුර කුමාරත් කියලා තියෙනවා ඔහු තමයි චන්දිල්ලන් ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාසත් කියලා තියෙනවා ඔහු තමයි ජනාධිපති චන්දිල්ලන්. ඒතර ඒ පැහැදිලිව රටේ ජනතාවට කියලා තියෙන දෙන්නේ බෑ මුලින්ම
विवाद मट पेन हरिणी अमर सूर्य मेथिनिया मे अवस्था पेहदिव मंग हिता हेमोम में तीगचिला बायवेलाइनी सामट अनु कुमार दिशा नगम हुदर में सुनील हम तुम बाइन मत मे मुन मे 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 हिसकुच्छे मगे कड़ागे दिखेला ये कुह मुनका मैंने अपी ना हर सतुना मेवनी विद्वत् विद्वत्नकट रटे जनता गेनिक गेण मे नवात्तु नह मे अनिवार्य मे रटे सियलुम मे मिथने इन सियलुम देश मे सियलुम मध्य आयतन वल पैद देखद एट अवश्य मध्यावरण दिन किल हम किल तीन एक भूमि स्तुति अभी इलासी नो पुलवांग इक्मनी मे 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 विवादे पवात्मा खंडाय देखम जनाधिपति अपेक्ष सह मे आर्थिक मे कमिटी देखे खंडाय देखम त्रियांड मोनिकेन तन तम अभी समझिवंता बलवेगे विद्यारती विशेष मेरे अट इतने गुडा मिनस बलागिन मेरा अट हदन पुलवांग खंडाय कऊद के लिए इसरा मेरा अट बार दिन खंडाय कऊद के लिए पेहदिलीव अध्यापन प्रतिपत्ति सौख्य प्रतिपत्ति कुडाह मध्य परिमाण व्यापारिक व्यवसाय व्यवसाय व्यापार दून किरी गेन वेड किरीवल इतनी यहाँ विदेश प्रतिपत्ति इतनी यहाँ आर्थिक प्रतिपत्ति वितरक इतनी यहाँ बलशक्ति पीली मुखाद अदास इतकोट राज्य आयतन पीली लाभ नोलभन आयतन वोट मुखदराने लाभ लभन आयतन वोट मुखदराने इतकोट श्रीलंका एयरलाइंस वोट मुनादराने इतकोट अपे तीयन अपे रटे अतुले तीयन मे 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 खनिसी मे मे कहने कलमनाकारित्यक नतु गेने आने समहारक राज्य आयतन पीली बंद मुनाद तीरण कराने इतनी यहाँ कोहमद में 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 लंका वैसे वे चवांचा दोष ने पीली बंदव मुन वागे तीरने अत्यंगन ने तो कुटे देशपाल अक्षयान पीली बंदव तो कुटे मंत्री वरुण पीली बंदव तो कुटे मंत्री वरुण के वातकाम बरकाम पर पीली बंदव मुन विधे तीन दु तीरन द गाने में वनी नोए कुट देवाल पीली बंदव कताक रांड है कि आवती ना मामे हितना इतामत होंदा अवस्था वागे मतलब लमाहा कांता अंश पीली बंदव कांता वन पीली बंदव अनागते उनके सुरक्षितता आर्थिक सुरक्षितता सामाजिक वशें कोई विधि तो सुरक्षित सीलू दे पीली बंदव कथा करना होंदा अवस्था वाती ना मामा हितना इतामत इकमें विवादे वगे में तमें अनेक पैत्यं की अंडा वश्याय दें मैं अवस्था समगी वनिता बलवेगे नियोजने करमीन अभी नोयकुत दिस्ट्रिक्ट वल कांता समुपवर्तमीन यानो मे बिसी वेनिदा अभी बलापुरुत्तु वेनवा मड कलपुवे समगी वनिता कांता दिस्ट्रिक्ट समुलो पवत्तांड एतरिन एहाट दिकटम अपी ए दिस्ट्रिक्ट समुलो इतामत उत्कर्षवत्तांदिमी पवत्तागेन यानो ओब सिरु दिनाटम माध्य सिरु दिनाटम पेन्नति मुनतरं कांतावन सजित प्रेमदास पिलिबंदव विश्वासे තියෙනවද කියන එක ඒ කාන්තා සහභාගීත්වෙත් එක්ක අපි වෙන පක්ෂවල වල වගේ බස් දෙදලා එක එක දිස්ත්‍රික්ක වලින් වෙන දිස්ත්‍රික්ක වලට අදින්නේ නැහැ. ඒ දිස්ත්‍රික්කේම ඉන්න කාන්තාව පමණයි මේ පැමිණෙන්නේ. මම නිතරම කියන කතාවක් තමයි ඇත්තම කතන්දරේ අපිට ලක්ෂ 56කට ආසන්න ප්‍රමාණයක් පසුගිය ජනාධිපතිවරණයේදී තිබ්බා. මේ ලක්ෂ 56ට ඊළඟ සැරේ ජනාධිපතිවරණයේදී නම් ලක්ෂ 75ක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. එතනට යන්න අපිට ලක්ෂ 20යි අවශ්‍ය වෙන්නේ. ඉතින් අනිත් සෑම පක්ෂයක්ම මේ අවස්ථාවේ ගත්තම ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් එහෙම ගිය සැරේ ලක්ෂ 3.18ක් වගේ 3.18ක් වගේ තිබ්බේ. ඔවුන්ට ලක්ෂ 75ක් ගන්න තව ලක්ෂ 71ක් 72ක් වගේ ප්‍රමාණයක් මනාප ගන්න වෙනවා. ඒතර ඒ ලක්ෂ 71 හෝ 72 ලැබෙන්නේ කොහෙන්ද? ඒ ලැබෙන්නේ බොහෝ දුරට ඔවුන්ගේ පැත්තට හැරිලා ඉන්නේ ගිය සැරේ ලක්ෂ 69 කොටා වේ රාජපක්ෂට සඳ දීපු කට්ටිය. එතනිනුත් එහාට අනිත් පැත්තෙන් ගත්තොත් මේ වෙනකොට 30%ක් ලංකාව ඇතුලේ තාම තීරණය කළා නැහැ කාටද මනාප දෙන්නේ කියලා. ඔවුන් තවමත් ඉන්නේ මධ්‍යස්ථව තාම ඔවුන් බලන්නේ ඉදිරියේදී ප්‍රතිපත්ති සහ එතනින් එහාට කැම්පේන් එක ඉස්සෙනත් එක්ක ඉස්සෙන තරමත් එක්ක තමයි ඒ රැල්ලත් එක්ක තමයි ගොඩක් වෙලාවට ඒ පාවෙන ඡන්ද ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බලලා ඒ එවැනි දේවල් අනුව තමයි ඔවුන් තීරණය කරන්නේ. ඒ වගේම තමයි මේ පහුගිය අවුරුදු 2 3 ඇතුළතදී ලක්ෂ 42ක් වැනි ප්‍රමාණයක් පිටරටවල් වලට ගිහිල්ලා තියෙනවා. එතන බොහෝ දෙනා එතන තරුණ තරුණියන් ඉතින් ඔය වගේ ගොඩාක් අපිට බලන්න ඒ ප්‍රමාණයන් සහ ප්‍රතිශතයන් පිළිබඳව අපිට අවධානය යොමු කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම අපිට පැහැදිලිවම පේනවා ඊළඟ සැරේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයට වඩා ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේ අවස්ථාවේ දැන් මෙయ్యේ පෙරේද අපි සමගි සන්ධානයත් එක්ක එක්ක අහුණා සමගි සන්ධානයට තවත් කීප දිනක් එක්ක අහුණා.
තව ඉදිරියට තවත් ගොඩක් අය ඡන්ද පදනමක් තියෙන මේ ජනතා විදිරියේ සෞතු වෙච්ච නැති ප්‍රධාන දිස්ත්‍රික්කවල ඉන්න ප්‍රධාන හිටපු මේ මන්ත්‍රීවරු ඇමතිවරු අපිත් එක්ක එක්කහුව වෙනවා. ඒ අනුව විශාල පෙරලියක් මේ මැයි මාසෙන් පස්සේ සමගි ජන බලයේ විශාල පෙරලියකට මුහුණ දෙනවා. ඒ පෙරලිය සුබදායක පෙරලියක්. ඒ අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණයයි ස්ථිරයි. දේශපාලඥ විතරක් නෙවෙයි ඔබට පේන්නේ නැති ඒ පෙරේදා තිබ්බ අපේ බුද්ධි මණ්ඩපය. ඉතින් මේක ඉතිහාසයේ පක්ෂිකින් කරපු විශාලම ජන සංඛ්‍යාවක් එක්ක එකහු කරපු බුද්ධි මණ්ඩපය. බුද්ධි මණ්ඩපයට නොයෙකුත් ආකාරයේ මහාචාර්යවරුන් ආචාර්යවරුන් එතකොට එක එක හිටපු රාජ්‍ය ප්‍රධාන පෙළේ නිලධාරීන් විධායක නිලධාරීන් ඒ වගේම තමයි පිට රටවල් වල උදවිය ශ්‍රී ලාංකිකයන් එතකොට තානාපති කාර්යාලවල උදවිය එතකොට විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් විවසායකයන් විශාල පිරිසක් මේ බුද්ධි මණ්ඩපයට එක්කහුණා. ඔබ බලන්න තියෙ සම්පූර්ණ බුද්ධි මණ්ඩපයේ වැඩසටහන කියේ ඔබ අරගෙන බැලුවොත් මොන තරම්නම් රට දියුණු කිරීම සඳහා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ මොන තරම් ඉතාමත් මේ මේ හොඳ සුබදායි ඉතාමත් ශක්තිමත් වැඩපිළිවෙලක් අපිට තියෙනවාද කියලා ඒ බුද්ධි මණ්ඩපයේ සියලු කතා අහනකොට ඔබට පේනවා. ඉතින් මෙවැනි නොයෙකුත් ශේෂ්ත්‍රයන්හි ඉන්න වැදගත්ුන් බුද්ධිමතුන් දක්ෂ උදවිය දවසින් දවස සමගි ජන බලවේගෙත් එක්ක එක්කහුවෙලා. ඉතින් අපි හිතනවා ඉදිරියේ පැවැත්වෙන ඕන මැතිවරණයක් බොහෝ දුරට ජනාධිපතිවරණයේ තියේ. ජනාධිපතිවරණයේදී ඉහළම ජන ජයග්‍රහණය සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබනවා කියන එකත් මේ වෙලාවේ කියන්න ඕනේ. අනිකුත් පක්ෂ අරගෙන බලනකොට අද රනිල් වික්‍රමසිංහගේ පක්ෂයේත් ඉතාමත් ඉතුරු වෙලා ඉන්න කීප දෙනාටත් යන්නේ නමක් නැතුව ඉන්නේ. ඔය මොන කතන්දර කිව්වත් ඔබ බලන්න එතනින්ද වෙනකොට පොහොට්ටුවෙන් ප්‍රධාන පෙළේ කීප දෙනෙක් ගියපු ගමන් UMP එකට UMP එකේ ඔය ඉතුරු වෙලා ඉන්න 3-4 දෙනාටවත් පාර්ලිමේන්තු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තරම රනිල් වික්‍රමසිංහ ඔය මොන කතා කිව්වත් පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ ඡන්දය ගන්නේ නැහැ. ඔහු කවදාත් පරාද වෙන ඡන්ද කවදාවත් ඉල්ලලා නැහැ. ඔහු අන්තිම මොහොත වෙනකම් මේක අල්ලගෙන ඉඳී. ඔහු කියන්නේ ඔහු පුළුවන් තරම් උත්සාහ ගනී මේ ඡන්දය ඔහුට නොඉල්ලන තත්ත්වෙට ගේන්න. එහෙම වුණොත් සමහර විට කියන්න බෑ. ඔහු අන්තිම මොහොතේ මොකද මම ඉස්සර කිව්වා වගේ ඔහුගේ දකුණක් දන්නේ මම මත කරන දේ. ඉතින් ඒ හින්දා අන්තිම මොහොත වෙනකම් අල්ලගෙන ඉඳලා පාර්ලිමේන්තු මැතිවරණයක් පාර්ලිමේන්තු විසිරුව පාර්ලිමේන්තු මැතිවරණයක් ඇඳවන්නත් පුළුවන්. අපි දන්නේ නෑ ඒක. එහෙම කරලිවර වෙලා ඊට පස්සේ ජනාධිපතිවරණයකට යන්නත් පුළුවන්. අපි ඒ කෙසේ වෙතත් ඔහු පරාද වෙන්නේ ඡන්දිල්ලන්නේම නෑම තමයි. මොකද ඔහු මේ වෙලාවේ ඒක කියන්නේ නැත්තේ හේතුව තමයි. ඔබට 2004 මතක් කරලා බැලුවොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 2004 මහින්ද රාජපක්ෂ තමයි අගමැති අපේක්ෂකේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා කියපු දවස නම් ඇය ජනාධිපති ධූරයේ ඉන්නකොටවත් අඩුම ගානේ පොලිසියෙන්වත් ඇයව ගණන් ගත්තේ නැහැ. ඇයව කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. ඉතින් ඒ වැඩේ රනිල් වික්‍රමසිංහ කරගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අන්තිම මොහොත වෙනකන් හරි තමුන් තමයි ඉල්ලන්නේ කියලා කියන්නේ. ඔහුට ඔය ලැබෙන අඩුම ගානේ ඔහුගේ ගෙදර නෝනවත් ඔහු ගණන් ගන්න නැති වෙනවා. ඉතින් ඒ හිඳ තමයි ඔහු ඒ විදිහට අනිත් අය ඔහුගෙන් ගැලවිලා යන එක නවත්තන්න අන්තිම මොහොත වෙනකන් කියන්නේ. ඉතින් මම නම් කිසිසේත් හිතන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඡන්ද ඉල්ලයි කියලා. වෙන මොකක් හරි ඉතින් සෙල්ලමක් දාලිවලා හොරි දුරු ඉතුරු අවුරුදු 5 ඉඳ උත්සාහ කරන නම් ඒක මන් දන්නේ නැහැ කොච්චර දුටු විවස්ථාවෙන් ඉකට ඉඳ තියනවද කියලා. ඒ කෙසේ වෙතත් ඔහුට ඡන්දයක් ඉල්ල කවදාවත් ආය ජයග්‍රහණය කරන්න බෑ කියන තැන තමයි අපි ඉන්නේ. ඒ කොහොම වුණත් අපි මේ වෙලාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා යන යන හැමතැනකම විශාල ප්‍රතිචාරයක් තියෙන බව පේනවා. අපි ওই කට්ටිය සමහරකට කුහක මිනිස්සු අඩුම ගානේ මිනිස්සුන්ට ටොපියක දෙයක් දීපු නැති මිනිස්සු තමුන් දෙන්නෙත් නෑ දෙනේ කාට දෙන්න දෙන්නෙත් නෑ. එහෙම මිනිස්සු තැන් තැන්වල දොස් කී කියනවා සජිත් ප්‍රේමදාස බඩු බෙද බෙදෙනවා කියලා. ඔහු බස් බෙදෙනවා. ඉතින් බස් එක පරිත්‍යාග කරනවා කියන එක බෙදෙනවා කියලා කියන්නත් පුළුවන්. එතකොට ඔහු කම්පියුටර් බෙදෙනවා. ඒකත් පරිත්‍යාගයක් ස්කෝර වලට කරන එකත් බෙදෙනවා කියලා කියන්න පුළුවන්. දැන් ඔබ හිතන්න දැන් අපේ මේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධානම දෙයක් තමයි ළඟම පාසල හොඳම පාසල කියන සංකල්පය. ළඟම පාසල හොඳම පාසල වෙන්නේ කොහොමද? අපේ ළමයි හැමෝම ගොඩක් වෙලාවට නගරයක හෝ ගමක ඉන්නවා නම් ගමේ තියෙන නගරේ තියෙන හොඳම ස්කෝලේ ළමයව දාගන්න උත්සාහ කරන්නේ මොකද? ගමේ තියෙන පාසලේ ඒ පහසුකම් නැති හින්දා. එතකොට බොරු ඩොකියුමන්ට් එකක් හරි හදලා බොරු ලිපිලයකන හරි දැන් කොළඹ ගත්තොත් කොළඹ හැම ළමයම උත්සාහ කරන්නේ ඉහළ පෙළේ ස්කෝල වලට බොරු ඩොකියුමන්ට් එකක් හදලා ළමයාට පොඩි කාලේ ඉඳන් බොරු පුරුදු කරලා ඒ ළමයාව ඉස්කෝලට දාන්න. ඒ හේතුව ඒ ස්කෝලේ සම්පත් තියෙනවා. ඒ ස්කෝලේ නමක් තියෙනවා. අහවල් ස්කෝලේ තමයි මම මගේ ළමයා යන්නේ කියලා කියන ආරම්භරකම තියෙනවා. මේ ගමී ස්කෝල්ට දාගන්න එච්චර දඟලන්නේ අවසානයේ අන්තිමටම අඩුව ආදම් ලාභී කරන්නම දෙයක් නැති කමට දුප්පත්ම අම්මා තාත්තා තමයි තමුන්ගේ ළමයව ගමී ස්කෝල්ට දාන්නේ. එතකොට ඔබ හිතලා බලන්න මේ සජිත් ප්‍රේමදාස මේ විදිහට
මේ මෙතෙක් කල් බස් එකක් දුන්නේ හරි කම්පියුටර් දුන්නේ හරි ප්‍රධාන පෙළ ඉස්කෝලවල වලට නෙමෙයි ගමේ තියෙන අහිංසක දුප්පත් ඉස්කෝලට. ඒතර මොකද්ද වෙන්නේ? ඒ ඉස්කෝලේ තියෙන ගුණාත්මක භාවය වැඩි වෙනවා. ගමේ ඉස්කෝලට කම්පියුටර් 10 මේ 4ක් 5ක් දුන්නම මොකද වෙන්නේ? ගමේ ඉස්කෝලේ ළමයින්ට එතකොට IT කියලා සබ්ජෙක්ට් එකක් පටන් ගන්න පුළුවන්. IT උගන්නන ටීචර් කෙනෙක් තියෙනවා. එලා එතනින් එහාට ළමයින්ට ඉංග්‍රීසි පුරුදු වෙනවා. එතනින් එහාට ළමයි ලෝකේ දකිනවා. ඒ ඒ ස්මාර්ට් බෝඩ් එකකින් තමයි ඒ ළමයින්ට මේ ලෝකේ තියෙන දේවල් ගැන ඉගෙන ගන්න. ඒතර ගමේ පාසලේ දරුවාගේ ක්වොලිටි එක ගුණාත්මක භාවය වැඩි වෙනවා. ඒකේ තේරුම මොකද්ද? ගමේ පාසලේ පාසලේ ගුණාත්මක භාවය වැඩි වෙනවා කියලා කියන්නේ ගමේ පාසල හොඳම පාසල බවට පත් වෙනවා. ඒතර ගමේ ඉන්න ගමයික ගෙවල් වල ඉන්න අම්මා තාත්තලා තමුන්ගේ ළඟම පාසල ළමයි ආවන් ප්‍රම මොකද ඒක හොඳම පාසල බවට පත් වෙනවා. මෙන්න මේක තමයි සංකල්පය. ඉතින් අපිට ආණ්ඩුවක් දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණේ අන්තිම කුහකයෝ කියනවනේ සජිත් බෙද බෙද යනවා අරවා මේවා කියලා. එතකොට මේ සජිත් ප්‍රේමදාස මේ පාසල් වලට බස් දැන් පාසල් වලට බස් බෙදෙනවා. මේ බස් පරිත්‍යාග කරනවා. ඒගොල්ලෝ කියන්නේ බෙදනවා කියන්නේ බස් එකක් දින එකකින් මොකද්ද වෙන්නේ ඔබ දන්නවද? පාසල් වල එක එක තරග වලට zonal මේ මේ තරග වලට එහෙම නැත්නම් අජා මේ මේකද මේ මේ island තරග වලට දක්ෂ ගම් වල ඉන්නවා. ඒ ළමයින්ට සමහරක් වෙලාවට සාමාන්‍යයෙන් ඔබ දන්නවා ගම් වල ඉස්කෝලවල වල දක්ෂයන්ට නගරයේ තියෙන ප්‍රධාන ඉස්කෝලයකට හෝ ප්‍රධාන ground එකට යන්න ඕනේ තරග වදින්න. ඒ ගොඩාක් දුරයි සමහරක් වෙලාවට කිලෝමීටර් ගාණක් යන්නනවා. ඒ කිලෝමීටර් ගාණටම අර දක්ෂ ළමයෙක් ඉන්නෝනේ ළමයාව අම්මා තාත්තා ඉතාමත් අමාරුවෙන් දුප්පත් අම්මා තාත්තා ලොකු පිරිවැ ලොකු වියදමක් යොදවලා තමයි මේ ඈත පළාත් වලට එක්කන් යන්න ඕනේ. ඒතර මේ පස් එකක් දෙන එකකින් මොකද්ද වෙන්නේ? අර ළමයාට ගේ අම්මට හෝ තාත්තට අර ගොවිතැනක් කරලා මොකක් හරි එදා දවසේ කම්කරු රැකියාවක් කරලා ලබන මුදල පොඩ්ඩක් හරි ඒ වියදම් වෙන එක හරි නැති වෙනවා. මොකද ඒ අම්මලා තාත්තලට ප්‍රවාහන වියදම් යන්නේ නැහැ. ඉස්කෝලෙන් මර ළමයා වරගෙන යනවා මේ තරග වලට. ඒ එක ඉස්කෝලේකට දෙන බස් එකෙන් ඒ ඉස්කෝලේ විතරක් නෙමෙයි ප්‍රයෝජන ගන්න. ඔය ගොඩාක් ඉස්කෝල වලට අපේ පැත්තෙත් ඒ වගේ දීලා තිනවා. ඒ ඉස්කෝලට සමගාමී වටේ දෙන ඉස්කෝල දෙක තුනක් අර ෂෙයා කරගෙන එහෙම නැත්නම් හුවමාරු කරගෙන අර බස් එක පාවිච්චි කරනවා. ඉතින් මේ මෙවැනි කිසි දෙයක් දරා ගන්න බැරි මිනිස්සු මේ කියන කතා පිළිබඳව අපි කනගාටු වෙනවා. මොකද රටේ ජනාධිපති නෙමෙයිනේ මේ විපක්ෂ නායක. අපි අපේ අනාගත ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. මේ ප්‍රතිපත්ති ටික ක්‍රියාත්මක කරන්න ආණ්ඩු බලයක් අවශ්‍යයි. ඒතර ආණ්ඩු බලයක් ලැබෙනකම් ඔය අනික් පක්ෂවල වගේ ආණ්ඩුවට බැන බැන කියන කින හැම එකරම විවේචන කර කර උද්ඝෝෂණ තියෙන තියෙති ඉන්න එකද කරන්න ඕනේ. තමුන්ට හැකි පමණින් අර අඩුම ගානේ ආණ්ඩුවෙන් කරන්න බැරි ටික හරි විපක්ෂ නායක විදිහට කරන එකද කරන්න ඕනේ. මෙන්න මේක තේරුම් ගන්න බැරි මිනිස්සු ඔබ ඇත්තටම කනගාටු වෙනවා. සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියෙත් බලය ලබා ගැනීම සඳහා විතරක් නෙමෙයි මේ රටේ මිනිසුන්ට වෙන අසාධාරණකම් ගැන පාර්ලිමේන්තුවේ පැය ගණන් කතා කරනවා. ඒකවත් දොස් කියන පැය ගණන් පාර්ලිමේන්තුවේ කතා කරනවා කියලා. ඒ පැය ගණන් පාර්ලිමේන්තුවේ කතා කරන තමුන්ගේ පෞද්ගලික දේවල් නෙවෙයි. සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සජිත් ප්‍රේමදාස විතරයි ඔය අනික් අය හොරු හොරු කී කී තැන් තැන් වල ස්ටේජ් වල උගුර කඩාගෙන කෑ ගහන වෙලාවේ අපි විතරයි පැහැදිලිව මේ රට බංකොලොත් කරේ කවුද කියන එකට නඩු තීන්දුවක් අරගන්න ශ්‍රේෂ්ඨ අධිකරණය කියලා නඩුවක් දාලා ඉවර වෙලා රාජපක්ෂවරු කවුරුත් හිතුවේ නැහැ. රාජපක්ෂවරු දන ගහන තත්ත්වෙට පත් කරේ. අද වෙනකොට මේ රටේ මේ අවනීති ක්‍රියාත්මක කරන දේශපාලු තෙන්නගෝන්ට, එතකොට මේ රටේ අවනීති ක්‍රියාත්මක කරන මේ ටිරා නලස්ලට, එතකොට මේ රටේ මේ මේ ආර්ථික ඝාතකයෝ වෙන රාජපක්ෂවරු ඇතුළු ඒ කණ්ඩායම මේ සියලු දෙනාටම විරුද්ධව නඩු මාර්ග වලට ගිහලා තියෙන සමග ජන බලවේගය වෙන කවුරුත් නෙමෙයි. ඒතකොට මේ අද කියන්නේ ඒක වචනයක් අනුර කුමාර් ටිරා නලස්ලට විරුද්ධව කතා කරන්න කියලා. කතා කරන්නේ ඇයි ඒගොල්ලෝ යාළුවෝ? කවදාවත් ජීවිතේ ටිරා නලස්ලට විරුද්ධව අනුර කුමාර් වචනයක්වත් කොහෙවත් කතා කරලත් නැහැ. කතා කරන්නේත් නැහැ. එයාට කියන්නේ ඒක වචනයක් කතා කරන්න කියලා දේශමඳුට විරුද්ධව මේ තැන තැන මිනිස්සුන්ට සතියකට කොයි හරි තැනක මලමිනි ගොඩ ගහනවා. එකක් දෙකක් නෙවෙයි තුනක් හතරක් විතර මිනිස්සුන්ට වෙඩි තිතී මරනවා. අද වෙනකන් අනුර කුමාර මේ වැඩේ වැරදි කියලා කියන තියනවාද? මේ රටේ නීතියක් තියෙනවනේ. දහේ දකින් තැන මිනිස්සුන්ට බල්ල බලන්නට වගේ වෙඩි තියලා පාරේ මල්ල දාන එක නෙමෙයි කරන්න ඕනේ. මිනිස්සුන්ගේ අංග සීතලේ වැරද්දක් තියෙනවනේ. ඒකට තමයි අධිකරණයේ තියෙන්නේ. අධිකරණයේ සහයවත් පදන්න දෙන්නේ නැතුව මේ අපි දන්නේ වැරදි කරුවද කියලා මිනිස්සුන්ගේ පාර දෙකේ මරනවා. අද වෙනකන් අනුර කුමාරය ගැන කතා කරාද? ප්‍රශ්න කරාද? ටිරා නලසිං මේ පොලිස් ඇමති විදිහට මේ කරන වැඩේ හරිද කියලා? නෑ. ඒවට අපි විතරයි සමගි ජන බලවේගී විදිහට මේ පිළිබඳව මේ නඩු තීන්දුව නඩු මාර්ගයට ගිහින් තියෙන්නේ. එතකොට මම කියන්නේ අපි මේ වෙනකන් අපි කොහෙවත් තැනක කයිවාරු ගගා හිටින්නේ. අපි වැඩ කරලා පෙන්නලා තියෙනවා. සජිත් ප්‍රේමදාස වැඩ කරලා පෙන්නලා තියෙනවා. ඒ හින්දා මම හිතෙනවා සජිත් ප්‍රේමදාසට මේ රටේ දරුවන් වෙනුවෙන්
මේ රටේ මේ 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 අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ කරපු සේවාවම ඇති පැහැදිලිවම රටේ මිනිසුන්ට ඉදිරියේදී තීරණ ගන්න. ඒ හින්දා ඔය කොයි විදිහට කයිවරුක ගහ මිනිස්සු දැන් මේ මිනිසුන්ට වැඩ පිළි දැන් ඊයේ පෙරේදා මම දැක්කා හරිනි හරිනි මැතිණිය කියනවා එන එන ඡන්දේ මොකද්ද කියලා බලලා අපි අපේ ප්‍රතිපත්ති එළියට දාන්නලු. මොන කතාවද මේ? පිට වෙන රටවල් සාමාන්‍යයෙන් මොන ඡන්දයවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදලා තියෙන්න එපයි ෆයිල් එකක. ඒක එන්නේ පළාත් සභාද පළාත් පාලක පාර්ලිමේන්තු ජනාධිපතිවද වැඩන්නේ. හැම පක්ෂයකටම ඡන්දයකට යනවද නැද්ද වැඩන්නේ. තමුන් කරන මූලික ප්‍රතිපත්ති ටිකක් තියෙන්න ඕනේ. තමුන්ගේ පක්ෂේ ගමන් කරන මාර්ගය මොකද්ද කියලා එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් පක්ෂයක් නිකම්ම නිකන් ගොඩ නැගෙන්නේ නැහැනේ. තමුන් විශ්වාස කරන වෙළඳපොළ මොකද්ද? තමුන් විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්ති මොකද්ද? තමුන් විශ්වාස කරන විදේශ සම්බන්ධතා පිළිබඳ ප්‍රතිපත්ති මොකද්ද? ඒ පොඩි හරි නිකන් දල සැලැස්මක් තියෙනවා. ඒවා මුකුත් නැතුව මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නේ කොහොමද? මැතිවරණ එන්නේ මොකද්ද කියලා දැන් මෙතන කියන්නේ තාම ඒගොල්ලෝ හදිම ගානේ ප්ලෑන් කරලවත් නැහැ මොනවද කරන්න ඉන්නේ කියලා. ඒක තමයි ඔය විවාද වලට එන්න කිව්වෙන් පස්සේ අර අය වන්නා මෙයා වන්නා කියන්නේ. ඒ කෙසේ වෙතත් කමන්නේ අපි මේ අපේ ප්‍රතිපත්ති අපි පක්ෂේ ආරම්භ කරනකොටමයි අපි අපේ ප්‍රතිපත්ති මොනවද කියන එක සම්පාදනය කරේ. ඒවා මේ එන කාල කියන්නේ එන ආර්ථිකයේ උඩ පහළ යෑමත් එක්ක අපි යම් යම් පොඩි පොඩි කොටස් වෙනස් කරලා තියෙනවා. ඇරෙන්න අපේ කවදාවත් පළවෙනි සැකිල්ල වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ රටේ මිනිස්සු තේරුම් ගත යුතුයි ඉදිරියේදී පැවැත්ම මැතිවරණදී කොයි විදිහටද දේශපාලන පක්ෂ තීන්දුව තීරණ ගන්න ඕනේ කියලා. මොකද මෙච්චර කාලයක් අපි ජනප්‍රිය දේශපාලනයට හැම වෙලාවම ඡන්ද දුන්නා, ජනප්‍රිය කතාවල ඡන්ද දුන්නා. දැන් ඒව එහෙම වෙලා තමයි මේ අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 25ක් විතර රට ගොඩනගන්න ගිහිල්ලා අවුරුදු දෙකක් යනකොට රට බංකොලොත් උනේ. ජනප්‍රිය කතාවල ජනප්‍රිය කියුම් වලට අහු වෙන්නේ නැතුව මෙතනින් එහාට ඕනම දේශපාලඥයෙක් තමුන්ගේ නිවස ඉදිරියට ඡන්දයක් ඉල්ලන්න බලාගෙන ඉන්නවා නම් මුලින්ම අහන්න මේ ප්‍රශ්න තියෙනවා. ගමේ ඡන්ද නම් අහන්න ගමේ මේ ප්‍රශ්න තියෙනවා. ඔබතුමාවත් මේ ප්‍රශ්නෙට මොකද පිළිතුර? නගරේ ඡන්ද නම් අහන්න නගරේ ඡන්දෙ නගරේ මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. ආසනයක නම් ආසනයේ මේ ප්‍රශ්න තියෙනවා. ඕගොල්ලන් ආපු ගමන් මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? මෙතනින් එහාට දේශපාලඥයෙක් ප්‍රශ්න අහන කල්චර් එකක් සංස්කෘතියක් ඇති කරගන්න. මොකද එහෙම නැත්තම් එහෙම අපිට ඍජුව කොහොමත් අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපේ මනාපයෙන් තමයි කොහොම හරි ඔවුන්නේ තැන් වලට යන්නේ. අවසානයේ අපිට කනගාටු වෙන්න වෙනවා නම් අවුරුදු පහම එක මොහොතක දෙන මනාපේ දිහා බල්ලිවරලා අවුරුදු පහක් අපිට දුක් විඳින්න වෙනවා නම් ඒ මනාපේ නිසා ඒක හරි අපරාධයක්. ඒ හින්දා මේ බොරු රැලි වලට අහු වෙන්නේ නැතුව මෙතනින් එහාට දේශපාලඥයන්ගේ මේ ප්‍රතිපත්ති මොනවාද කියන ඒ ප්‍රතිපත්ති දිහා බල්ලා තීරණයක් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ ටික තමයි කියන්න තියෙන්නේ. ගොඩක් ඒවා කතා කරන්නේ. දැන් මේ විවාදයක් තියන්නේ එතනම කිව්වොත් හිටපු ඇමතිවරු දෙන්නේ අමාත්‍යවරු දෙන්නේ. ඒ කියන්නේ රට පාලනය කරන්න දායක වෙච්ච දෙන්නේ තමයි මේ විවාදය කරන්නේ. ඒ කියන්නේ ප්‍රැක්ටිකලි තමන්ගේ ක්‍රියාත්මක කරපු අයනේ. එතකොට ජනතාවන්නේ අලුතෙන් අර ටිකක් විශාල මේ බලපු මල්ලාවේ බල බලන්න ඕනද වගේ අදහසක් එන්නේ නැද්ද? මෙමයි අපි දෙන්නම් වෙන වෙනම ගමු. අනුර කුමාර දිසානායක මැතිතුමාට ඒ කාලේ 2004 චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේදී 2005ද 4ද නෑ 4 2004 2005 ඒ ආණ්ඩුවේ අනුර කුමාර මැතිතුමාට 2002 නේද 2002 මේ ආණ්ඩුවේ මං හිතන්නේ එතකොට 40ක්ද කොහෙද පත් වුණා නේද 39ක් 40ක් වගේ පත් වුණා පාර්ලිමේන්තුවට ඒ 2004 මැතිවරණයේදී. එතකොට එතනදී මං හිතන්නේ ඔවුන්ට අමාත්‍ය ධුර 4ක්ද කොහෙද හම් වුණා. එතන අනුර කුමාර දිසානායක මැතිතුමාට කෘෂිකර්මය වාරි මාර්ග මං හිතන්නේ ලොකුම අමාත්‍ය අංශය කියන්නේ කෑලි ගොඩක් එකට එක්කහකර ලොකු අමාත්‍ය අංශයක් ලැබුණා. එතකොට ඒ අමාත්‍ය අංශයේ එතුමාට මිරිකෝ එක එහෙමත් එතුමාට දීලා තිබ්බා. එතකොට ඒ අමාත්‍යංශයේදී ඔවුන් මං හිතන්නේ අවුරුද්දක් වගේ කාලයක් තමයි අමාත්‍ය ධූර දරාගෙන හිටියේ. ඒ අවුරුද්දක් ඇතුළත ඔහුගෙන් ඔහු මොනාද කරේ කියලා ඇහුවොත් ඔහු ගොඩාක් තැන්වල පොළව හැරුවා වැව් හදන්න කියලා. වැව් දස මේ දහසක් කියන ඒ සංකල්පය යටතේ හදපු එක වැවකුත් නැහැ. නිකන් ඇත්තරම දැන් මම මේ ළඟ දවසකත් ඔහුගේ එක්තරා සමාජිකෙක් කතා කළා. ඔය කතාවකම එතුමා කිව්වා මේ
ඉතින් එකෙන් පාඩුවක් උන්නේ නැහැ නේ කියලා. පාඩුවක් උන්නේ නැත්කෝ ඉතින් වැව්හාරන්නම කොච්චර මුදලක් යනවද? ඔබ නිකන් හිතලා බලන්නකෝ. ඒ මැෂින් වලට එතකොට ඒ දැන් මෙහෙමනේ සාමාන්‍ය මිනිස්සේ තැන් තැන් වල අර මොකද සත්තු මේ බල්ල බලලු මේ හාරනවා වගේ නිකන් හාර හාර යන්නේ නැහනේ. වැවක් හාරන්න නම් එතන පළවෙන්නම ජල උල්පත් කොච්චර ප්‍රමාණයක් මේ මේ ජලය භූගත ජලය කොයි වගේ තැනකද තියෙන්නේ කොච්චර අඩිගානක්කද තියෙන්නේ එතකොට එතකොට උල්පත් නේද උල්පත් ජලය තියෙනවා නම් ඒව කොයි කොයි තැන්වල තියෙන්නේ ඕවා බල්ලනේ හාරන්නේ නිකන් හිතෙන හිතෙන් තැන්වල පොළව හාර හාර යන්නේ ඒතර ඔබ හිතලා බලන්න ඒ ඒ කරපු එක තැනකවත් අවසානයේ වතුර පිරුනේ නැහැ නිකන් ඔහෙ ගියා ඒකේ තේරුම ඔහු පළවෙනිදම මේ කට්ටිය ගෙනල්ලා තත්ත්ව සහතික බලලා නේද ඊට කලින් රිසර්ච් කරලා ඒ ඒ කිසිම දෙයක් නැතුව කරපු වැඩක් කියන තමයි ඒකෙන් ඒක ගැන තේරෙන්නේ පැහැදිලිවම දැන් දකින දකින තැන වවුහාර හාර යන එක නෙවෙයි කරන්නේ පළවෙනිට कोई हर तेनक जल प्रमाण अरवे बल्लीवर वेला को पोल मट मतक को दुर्क जल तीन बल एक खाला इतने जल उड़न अच्छा खाले कनक जल उड़न उच्चर खाले कि जल उड़ानेट बल्लने के हर मे मनुष्य मुखद करें हेमदन हार हार गिया हेमदन हार हार गिया अवसान मुखद प्रतिपाले निकंग अपेर अटे श्रमय धन කාලය හරිම වටන දෙයක් නෙමෙයි තු දෙකක් තුනක් නෙමෙයි තුනම මේ තුනම නාස්ති වුණා. එතකොට දැන් ඔය එක ඇමති කෙනෙක් විදිහට වැඩ කරපු එක. අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාස අවුරුදු 4ක් නිවාස ඇමති වෙලා හිටියා. ඔබ දන්නවා ප්‍රේමදාස මහත්තයර නිවාස අමාත්‍ය ධූරයේ තියෙනකොට නිවාස අමාත්‍ය නිවාස 6 වර්ගයක් තියෙනවා. කඳුකර නාගරික ග්‍රාමීය එතකොට තට්ටු නිවාසේ නාගරිකනේ එතකොට එහා එතන නිහාට මේ මේ ඔය අවතැන් වෙච්ච ආයතන දෙන නිවාස පේලි නිවාස ඔය වගේ නිවාස වර්ග 6ක් තියෙද්දී රණවීර වික්‍රමසිංහ මහත්මයා ග්‍රාමීය නිවාස කියන එක විතරක් සජිත් ප්‍රේමදාසට දීලා අනිත් ඒවා ඔක්කොම රණවීර වික්‍රමසිංහ මහත්මයාගේ අතට ගත්තා. ඒතර සජිත් ප්‍රේමදාසට දැන් ඔය දොස් කියන ගොඩක් අය දන්නේ නැති කතාව තමයි ඔහු නිවාස ඇමතිලා ඉන්නකොට ඔහුට නිවාස ඇමති ධූරයේ එක කොටසයි දීලා තිබ්බේ. ඒකෙන් තමයි එක එක තැන්වල ගම් උදා හදාගෙන හදාගෙන ගියේ ඒ කොටසෙ. එතකොට ඔහු මේ වෙනකොට ඔහුට සමහරක් වෙලාවට ඒ ඒ ඔහු කියන්නේ එතන දුනේ ඔහුගේ තාත්තා කරපු කියන්නේ ප්‍රේමදාස මහත්මයාත් ඒ කාලේ ඒක තමයි කරේ. රජයෙන් ලබා දෙනවා මුදල. ඒ කියන්නේ යම් මුදලක් රජයෙන් ලබා දෙනවා. හැබැයි ඒ ගමේ ඒ නිවස අයිතිකරුවන් සහ ඒ උදවිය ඒ නිවස හදාගන්න උපරිම සහයෝගයේ ශ්‍රමය වැය කරලා ඒව කරන්න ඕනේ. ඊට අමතරව අනිත් පැත්තෙන් මේ මේ ඒ රජේ නිකම් නිකම් මුදල් ලබා දෙන්නෙත් නෑ. දවස්වල මට මතකයි දැන් ප්‍රේමදාස මහත්මයා හැමනම් හරිනම් වගා කරන්නත් ඕනේ. ඉදම දීලිවල වගා කරන්නත් කිව්වා. ඔය විදිහටම මොකද ඒකෙන් ඒකෙන් තමයි අදටත් සමහරක් ජනතාව අදටත් ස්වයංපෝෂිත ජීවත් වෙන්නේ ඒ ඉඩම් වල ලබාගත් හිමිකාරීත්වයත් එක්ක ඔවුන් නිවසෙම නිවසෙම තමුන්ගේ වගා කටයුතු කරගත නිවසෙම වත්තිම. ඔය සංකල්පෙම තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාත් ග්‍රාමීය. මොකද හුඟක් අය අහනවා මේ මේ ඇයි සජිත් මේ මහා දැන් ඕකද ගම් වලට දැන් 1980 ගණන් වල තමයි ගම් වල ගෙවල් හදහද ගියේ. හරිනම් සජිත් මේ තටු නිවාස නේද හදන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් අය දැන් නැති කතාව තමයි තටු නිවාස හදන නගරෙනේ. තටු නිවාස හදන විදිය වාතාවරණ ඇතිනේ නගරේ. එතකොට එවැනි ඒ බලය උහුට තිබ්බේ නැහැ. උහුට රණවීර වික්‍රමසිංහ එන නාගරික නිවාස ඔහුගේ අතේ තිබ්බේ. එතන සජිත් ප්‍රේමදාසට ග්‍රාමීය නිවාසයක් දීලා තිබ්බේ. ඒ අනුව තමයි මේ ගම්වල තියෙන මේ වාතාවරණය අනුව සහ මේ ඉඩම් වල තියෙන මේ ප්‍රමාණය අනුව නිවාස හදාගන්න ණය ආදාන ලබා දීලා ඒක පැහැදිලිවම ඉතාමත් අදටත් අපි ওই පැති වලට යනකොට සජිත් මහත්මයා දීපු නිවාස සජිත් මහත්තයා දීපු ඔප්පු කියලා තවමත් ඒ ගුණයට තමයි ওই ගම්වල විශේෂයෙන්ම අපි ගම්වල රැස්වීම වලට යනකොට ඔය හැම කෙනාම මේ රැස්වීම වලට එන්නේ ඒ ගුණයට. ඉතින් එතකොට අපි බලන්න ඕනේ මේ දෙදෙනාම ඇමතිවරු වෙලා හිටියම පිටියට වැඩ කරලා තියෙන්නේ කවුද කියලා. ප්‍රායෝගික වැඩක්. රටේ ජනතාව අදටත් මොකක්ද ඒකට කියන්නේ භුක්ති විඳින විදිහේ වැඩක් කරලා තියෙන්නේ කවුද කියලා. එතකොට එතන දිත් පැහැදිලිවම අනුර කුමාරසාමයාගේ මැතිතුමාට වඩා ඉතාමත් ඉහළින් සජිත් ප්‍රේමදාස වැඩ කරලා තියෙනවා. ඒතර මම කියන්නේ දැන් ඔය ඇමතිවරු දෙදෙනෙක් වෙලා ඉන්නකොටනේ දැන් එතනින් එහාට දැන් ඔවුන් දෙදෙනාම දැන් අලුත්ම ජනාධිපති දෙන්නම ජනාධිපති දුරවලට ඉල්ලුවා 2019 දැන් ඔවුන් දෙදෙනා නැවතත් ඡන්දෙ ඉල්ලනවා 2024 දෙන්නම අලුත් අය නෙවෙයි දෙන්නම මේ චන්ද්‍ර ජනාධිපති වෙන්න ඉදිරිපත් වෙලා තිනු ඊට කලිනුත් මේ සැරේ අලුත් දෙන්නේ කිවිලම එන්නේ මොකද දෙදෙනාම දිල්ල නැහැ
දෙන්නම අලුත් දෙන්නෙක් ඉදිරියෙන්නේ. එතකොට දැන් ජනතාවට පුළුවන් කලින් කරේ මොනවාද? දැන් කරන්නේ මොනවාද? ඊට විතරකුත් නෙවෙයි. විපක්ෂයේ ඉන්න කණ්ඩායමක් විදිහට දැන් ඔබ සිරු දෙනා දන්නවා. ඒ ජනතා විමුක්ති පෙරමුණෙන් ඇහුවොත් එහෙම ඔවුන්ගේ භාණ්ඩාගාරිකතුමාවත් දන්නේ නැහැ පක්ෂයේ අරමුදලේ කොච්චර සල්ලි තියෙනවද කියලා. ඒක ඉතාමත් දැන් ඔවුන් හොරු වලන ඒවා ගැන කතා කරනවා. ට්‍රාන්ස්පරන්සි ගැන එහෙම නැත්තම් විවිධ භාවය ගැන කතා කරනවා. වගකීම වගවීම කවුන්ටබිලිටි ගැන කතා කරනවා. विश्वास मम किया මිනිසුත් එක්ක ට්‍රාන්ස්පරන්සි විනීතභාවය කටයුතු කරන්න එපේ. ඔය ඩිස්ත්‍රික් රැස්වීම වල කවුද නියදන් කරන්නේ නේද? එතකොට ඒ රැස්වීම වල මේ කොච්චරක් මුදලක් යනවද මේවා වුණත් මන්නම් කියන්නේ විගණනය වෙන්න ඕනේ ජනතා විසිරෙන්න පෙන්නන්න ඕනේ. සජිත් ප්‍රේමදාස ලෑස්ති ඔහුගේ රැස්වීම වලට කවුද නියදන් කරන්නේ? කොහෙන්ද නියදන් කරන්නේ? ඔහුට බස් බෙදන්න, ඔහුට මේ කම්පියුටර් බෙදන්න, එහෙම නැත්නම් ඔහුට මේ හොස්පිටල් වලට බඩු බෙදන්න කවුද නියදන් කරන්නේ? මොන ව්‍යාපාරිකයෝද ශ්‍රී ලාංකිකයෝද පිටරට ඉන්නේ සිට ඔහු ලෑස්ති ඒවා ඔප්පු කරන්න පෙන්නන්න. එහෙනම් ඔබතුමාලා ලෑස්ති වෙන්න. ඔබතුමාලා දැන් හිම මිනිසුන්ට දෙයක් දෙන්නේ නැහනේ. ඔබ ඔබතුමාලා රැස්වීම කරනවානේ. ඒ රැස්වීම වලට කවුද වියදම් කරන්නේ? කෝ ඒ වලට account මං කියන්නේ ඒවත් මිනිසුන්ට පෙන්නන්නනේ. මෙච්චර කාලයක් අනුන්ගේ මේ account හොයන වෙලාව තමුන්ගේ account එකක් පෙන්නන්න එපේ නේද? අනුන්ගේ account හොයන වෙලාවේ මහින්ද රාජපක්ෂලාගේ, බැහැ රාජපක්ෂලාගේ, රනිල්ලාගේ, සජිත්ලාගේ හැමෝගේම account හොයන වෙලාවේ හැමෝටම හොරු කියන වෙලාවේ ඔබලත් මේ විනිවිදභාවය පෙන්වන්නකො. ඔබලත් පෙන්වන්න ඔබලට කොහෙන්ද එන්නේ? දැන් මේව මිනිස්සු තවදුරටත් විශ්වාස කරන්නේ නැනේ මගේ බෙල්ට් එක යාළුවෙක් දුන්නේ, කලිසම ෂර්ට් එක මේ මොකද්ද යට ඇඳුම් අරම යාළුවා දුන්නේ නේද? එතකොට මම මේ මොකද්ද මට මේ එළවලු ටික යාළුවෙක් ගෙනලා දෙන්නේ, හාල් ටික මාළු ටික යාළුවෙක් ගෙනලා දෙන්නේ. මේ කතා මේ කියන්නේ එච්චර සුදුසු කතා නෙවෙයි දේශපාලඥයන්ට. ඔය NPP කියන එක අන්තිමට ඇත්තටම මම අර කියපු වචනේ වෙනවා. N එක කෙසේ වෙතත් කුලන්නන්ගේ පක්ෂය වෙනවා NPP නේ. ඉතින් ඒක හරි වැරදි. මම එහෙම කියනකොට තරහ ගන්න එපා. අපි දැන් අපි කියනවා සිංගමන් යදින මිනිස්සේ හරි මාසරණව ගිහිලා මිනිස්සෙකින් කීයක් හරි ඉල්ල කනව බොනවා. මෙහෙම අත දික් කරලා කාට හරි ඉල්ලලා තමයි සල් කන්නේ බොන්නේ. මේ මිනිස්සු ඉල්ලන්නේත් නැහැනේ. ඒගොල්ලෝ තමයි පුළන්නු කියන්නේ. ඒ කියන්නේ මොකද ඒගොල්ලන් ඉල්ලන්නේත් නැහැ. ඒගොල්ලෝ මෙහෙමයි කරන්නේ. දැන් ගිහිල්ලා ආ මාමේ අද අද මේ අස්වැන්න ගත්තා නේද කියලා අහනවා. එතකොට ඉතින් අර මිනිස්සු දන්නු මේ ඉල්ලනවා කියලා. කියන්නේ නැහැ කටි. කටින් කියන්නේ මාමේ මට හාල් කිලෝ එකක් දෙන්න කියලා. ආ මාමේ අද අස්වැන්න අරන් නේද? හා ෂෝක් මාමේ කියති. අර මිනිස්සු දන්නවා මේක තමයි ඉල්ලන්නේ. ඉතින් අර මිනිස්සු ආ මෙන්න පුතේ කියලා හාල් කිලෝ දෙකක් තුනක් පහක් විතර දෙනවා. ඒ වගේ තමයි එහෙම දේශපාලකයෝ එහෙම කරන එක වැරදි. ඉතින් ඒ නිසා දැන් ඕන් කියනවා ඒගොල්ලන් දැන් මම දැක්ක සුනිල් හඳුනිත් මහත්මයා කියනවා හාමුදුරුවන්ට නිකන් සිවුරු දෙන්න පුළුවන් නම් හාමුදුරුවන්ට පන්සල නිකන් දෙන්න පුළුවන් නම් එතකොට මේ චෛත්‍ය හදලා දෙන්න පුළුවන් නම් අපිට නිකන් දුන්නා මොකද වෙන්නේ? නේද? ඒවත් මහාන වෙන්නේ. නේද? වත් මහන්තර වඩත් දෙහි මේ විදිහට. දේශපාලකයන්ට එහෙම කියන්න අයිති නැහැ. ඕගොල්ලෝ ජනතාවට උත්තර දෙන්න ඕනේ කට්ටිය. හාමුදුරුවරු තමන්ගේ පොඩි කාලේ නම් කැමැත්තෙන් මහන වෙන උන්වහන්සේලානේ. මේ මේගොල්ලෝ ජනතාව ඡන්දෙන් ජන මේ එන කට්ටියට වගවීම සහ වගකීම තියෙන කාටද? ඔබ ජනතාවට වග වෙනවා. ඔබට කියන්න බෑ එන හාමුදුරුවෝ දෙනවා නම් ඒ වඩත් දෙන්න බැරි කියලා. එහෙම කියන්න බෑ. ඉතින් ඒ නිසා ජනතාවට වග වෙන දේශපාලකනි විදිහට ඔබතුමන්ලා කියන්නුන හරි ඇත ලැජ්ජයිනේ ජනාධිපති ධූරයකට ඉල්ලන එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයට එන්න බලාපොරොත්තු වෙන කට්ටිය අනුන්ගෙන් කාලා ඇඳලා බීලා ඉන්නවා කියන එක හරි කැතයිනේ. නිකන් හිතන්නකො එක්කෙනෙක් කියන මං අවුරුදු තුනකින් ඇඳුම් ඇත් මේ අනු මේ අලුතින් ඇඳුමක් කරන්නේ මට දෙන්නෙම යාළුවෝ තමයි ඇඳුම් දෙන්නේ. මගේ යාළුවන්ගේ ළමයින්ගේ ඇඳුම් අපි මාරු කර කර අඳිනවා. හස්බන්ඩ්ලාගේ ඇඳුම් අපි මාරු කර කර අඳිනවා. ලැජ්ජයිනේ. කියන්නේ මම අහුවමයි ඔය වගේ කතා. ඒ කියන්නේ සමාජවාදයේ උපරිමයෙන් ඉතින් රටවල් මිනිස්සුත් ඔහොම කරන්නේ නැහැ. ඒ මිනිස්සු තුන්දර ඇඳලා කාලා ඉන්නවා. හරි පැහැදිලි. තමයි. දැන් මෙහෙම චෝදනා කරාට දැන් මේ වර්තමාන ආණ්ඩුව ගත්තොත් දැන් මේ වෙනකොට දැන් ජනතාව තමයි ප්‍රකාශ කරනවා පෞගේ කාලේ පොලින් තිබුණා අරවා තිබුණා පස්සතා තිබුණා. හැබැයි දැන් ගොඩක් හොඳයි. දැන් කොහා හඬනවා වුරුදු ඇවිල්ලා වුරුදු සිරියෙන් ඉරි ඉතිරිලා ගිහිල්ලා මහර ගමඩ නුගේ උඩට යනකොට ජනතාව හඩවලල පිළිලා වුරුදු සිද්ධිය උදා වෙලා රට ද්වේෂ් මිල අඩු වෙලා බඩු මිල අඩු වෙලා කියලා. ඉතින් මෙහෙම
බඩු මිලෝ ගෑස් මිල ඉහළ දාන මට්ටමටම අඩු කරන්නේ නැහෙනේ පෙට්‍රල් මිල ඉහළ දාන මට්ටමට අඩු කරන්නේ 300 300කින් වැඩි කරනවා රුපියල් 10කින් අඩු කරලා හරියන්නේ නැහැ ඉතින් ඒ නිසා ඒක අනිත් එක දැන් ඔය පෝලින් නැහැ කියන්නේ මිනිස්සු ඔය මොකද දැන් පෙට්‍රල් ගහන්නත් ඉතින් පෝලින් නැති කෙනෙක්ට සල්ලි නැහැ දැන් මිනිස්සු ගිහින් ඉවරලා shopping සාමාන්‍යයෙන් අපේ මිනිස්සු සාමාන්‍යයෙන් අවුරුද්දට ක්‍රිස්මස් එකට ඒ ෆෙස්ටිව් සීසන් එකට කොහොමත් අමාරුවෙන් හරි තමුන්ට ඇඳුමක් දෙකක් පවුලට මොනා හරි දෙයක් ගන්නව නොගෙන ඉන්නේ නැහැ හැබැයි අපි මෙහෙම මේ අලුත් අවුරුදු මම දැක්කා يعني අලුත් අවුරුදු වෙනදාට වඩා විශාල වෙනදා අපි අර මම කියන්නේ මීට අවුරුදු 2 3කට කලින් අපි අලුත් අවුරුදු සමරූපු ආකාරයත් එක්ක සම මේ සම්බන්ධ වෙන මේ කියන්නේ ඒ සංසන්දනය කරද්දී ඒහා සමානව ජනතාවගේ ලොකු උනන්දුවක් නැහැ ඒකට හේතුව එකක් මේ නැකත් ප්‍රශ්නෙත් හින්දා නැකත් ප්‍රශ්නෙත් මිනිස්සුත් හරි දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා බොහෝ දෙනා මේ සැරේ ඔබ බලන්න බොහෝ දෙනා අලුත් අවුරුදු සමරණ එක කෙසේ වෙතත් ගොඩක් වෙලාවට අර කොළඹ යමක් කමක් කරගන්න පුළුවන් කට්ටිය නම් ගොඩක් අර කොළඹින් පිටේයි ගොඩක් ඒ අපි බලා අපි ඉස්සර දැන් මේ සැරේ මම දැක්ක එක නිවුස් එකක් වෙනදට මේ විකිරණ කැවිලි පවා අලුත් අවුරුදු විකිරණ කැවිලි පවා විශාල ප්‍රමාණයකින් මේ ඒ කියන්නේ විකිරණ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ කෙසේ වෙතත් රටේ මිනිසුන්ට මොන විදිහේ මේ කොහා හැඬුවත් කොහා අඬලා තින්නේ රටේ මිනිසුන් නෙමෙයි රටේ ඉන්න ප්‍රධාන පෙළේ ජනාධිපතිතුමා ඇතුළු ඒ කණ්ඩායමට ඒ කොහොම වුණත් මම නම් හිතන්නේ පැහැදිලිවම රටේ හරියට මිනිසු අවුරුද්ද අවුරුද්ද සමරන්න මිනිසු හැමෝම හැම පැත්තෙම මේක නිවන්න ඕනේ රට ඉතාමත් දරුණු තත්ත්වයක මේ අවස්ථාවේ තියෙන මිනිසුන් නිකන් පිපිරෙන්න ඕන මෙන්න ඉන්න එකට හේතුව ඕන් හැමෝම බලාපොරොත්තු වෙන මැතිවරණය මැතිවරණයකින් පස්සේ අලුත් ආණ්ඩුවක් ආවම නව ප්‍රබෝධයක් එක ඇති වෙනවා ජනතාවට ඇති වෙනවා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති වෙනවා මේ ඔක්කොමත් එක්ක මම හිතනවා මේ අවුරුද්ද අවසානයේ පැවැත්වෙන මැතිවරණයෙන් පස්සේ සජිත් ප්‍රේමදාසගේ මේ ආණ්ඩුවකින් පස්සේ ඊළඟ අවුරුද්දේ මිනිසුන්ට සතුටින් අඩුම ගානේ සතුටින් අලුත් අවුරුද්ද සමරන්න පුළුවන් වෙන තත්ත්වයක් ඇති වෙයි. දැන් හැමෝම ගැන කතා කරන පොදු ජන කරමු ගැන කතා කරන්නේ දැන් බලන්න දැන් අරගලින් තිල්ලුවේ තරුණ නායකත්වයකට ඉඩ දෙන්න කියලා දැන් තරුණේ ජාතික සංවිධායක කරලා තියෙනවා නාම රාජපක්ෂ මැතිතුමා. ඒ ගැන මොකද හිතන්නේ ඔබතුමිය රට ඔවුන්ගේ නව පිබිදීමක් එහෙම ඇති වෙන්නේ ඉඩකඩක් නැද්ද? අරගලෙන් මේ තරුණ නායකයන්ට කිව්වා හැබැයි නාම රාජපක්ෂ කියන්නේ කිව්වේ නෑනේ. අරගලේ නෝ රාජපක්ෂලා නෝ මෝ රාජපක්ෂස් කියලා නේ කිව්වේ. ඉතින් එතකොට මේ නාම රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායක කරයි කියලා ඒ පරණ සෙට් එකමයි ඉන්නේ. පරණ විදිහටමයි යන්නේ. ඉතින් ඒකේ නව පිබිදීමක් ඇති වෙන්නේ නැහැ. ඕක නව පිබිදීමක් ඇති වෙන්නේ කොයි කාලද කියලා මම හරියටම කියන්නම්. තව අවුරුදු 25ක් යනවා. ඒතර මොකද අලුත් පරම්පරාවන් ඉන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ පරම්පරම් මේ ඉස්සර වගේ තමයි. 88 89 ගැන අපි කොච්චර දැන් ඉන්නේ පරම්පරාවට ගියොත් ඒ ළමයි දන්නේ නැහැ. ඒ කාලේ මිනිස්සු විඳපු දුක. ඒ නිසා තමයි ওই ජනතාවගේ පෙරමුණ අල්ලගෙන යන්නේ. අපිට වැඩක් නැහැ කවුරු මැරුණත් අරවා මේවා කියලා. එතකොට ඒ වගේම තමයි දැන් මේ අපි මේ විදින දුක ඔබේ දරුවා හෝ මගේ දරුවට මතක හිටින්නේ නැහැ. තව අවුරුදු 25කින් ඒගොල්ලෝ වැඩි හිටි වුණාම ඒගොල්ලෝ දන්නේ නැහැ නාම රාජපක්ෂලා ඒ කාලේ මොනවද කරේ. ඒ රාම රාජපක්ෂගේ තාත්තලා මොනවද කරේ. අපි කොච්චර පෝලිං වල අපේ මිනිස්සු කොච්චර මනෝද ඒව දන්නේ. ඉතින් තව අවුරුදු 25ක්වත් යනවා නාම රාජපක්ෂ මැතිතුමාට. අවුරුදු 25ක් 30ක් වගේ යනවා ඔහු නැවත පිබිදිලා එන්න. ඉතින් දැන් පොහට්ටුව කියන එක පර වෙලා පෙති ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ පොහොට්ටුවේ පෙති ටික ඔක්කොම ගිහිලා රනිල් වික්‍රමසිංහ මල්වට්ටියේ තියෙන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ විසින් එතන ඉන්න කණ්ඩායම දැන් ඇදලා ඉවරයි. එතනින් ওই කීප දෙනෙක් නාම රාජපක්ෂත් එක්ක ඉඳි. ඒ කොහොම වුණත් මම පැහැදිලිව කියනවා පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ විකෘතිම පාර්ලිමේන්තුව බවට මේ පාර්ලිමේන්තුව පත් වෙනවා. ඒක තමයි රනිල් වික්‍රමසිංහට ඕනේ. මොකද මම එදා ඉඳන් කියපු දයක් රනිල් වික්‍රමසිංහට හරි ලේසි කණ්ඩායම් වශයෙන් තමුන් ළඟට ගන්නවට වඩා තනි තනි වශයෙන් තමුන් ළඟට දේශපාලනික වශයෙන් මිනිසුන් බාගන්න එක හරියට හරි දක්ෂයෙක් එතුමා. ඉතින් එතුමා මේගේ අනාගතය පිළිබඳ එතුමා හිතනවා නම් ගොඩක් වෙලාවට මට හිතෙන්නේ මම දැන් පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහලා ඒක විකෘතියක් වෙන තරමට එතුමාට වාසහගතයි කියලා මට හිතෙන්නේ. අවසාන වශයෙන් අහන්නම් දැන් පුලන්නු ගැන කිව්වා හිඟන්නු ගැන කිව්වා. එතකොට ඔබේ කලින් නායකයා මෛත්‍රී ගැන ඔබ දකින්නේ මොන ආකාරයට? අනේ දැන් නම් ඇත්තට මෙතුම ගැන කතා කරලා වැඩක් නැහැ. මම මේ ඇත්තටම හොඳම පිළිතුරකට දුන්නේ මම දුමින්ද දිසානාගේ මෙතුමා අප ඔබ හිතලා බලන්න එක නඩුවක් තියෙන මිනිස්සෙක්ට
ඔච්චර මානසික ආතතියින් අපිට දැන් අපිටත් නඩු තියෙනවනේ ඔය අරගල නඩු අරව මේවා අපිත් ඒ නඩු දවසට හරි ඉතින් ඔළුව වේ විකාර වෙනවනේ ගිහිල්ලා පැය ගාණක් රස්තියාදු වෙන්න ඕනේ උසාවියේ ඒකලෝ ඔයස් ලෑවන්න ඕනේ සබ්මිෂන් දෙන්න ඕනේ නොයෙකුත් දේවල් තියෙනවනේ අර මිනිහට 400 ගණන් නඩු තියෙනවලු ඔය මේ 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 පාස්කු පහරේ සම්බන්ධයෙන් කොහොම ඔළුව පිස්සු වෙලද මේ මිනිහට उदे बाथरूम ඇත්තම එකට ඉන්න මේ දයාසිරි ජයසේකර එකට පුතා කිකිරි හිටි එක රෑ හිතුණා කවුරු හරි ඇවිල්ලා කේලමක් කිව්වා මෙයා මේ ඔයාව කබාගෙන යන්න හදන කියලා අයින් කරා එක ලියුමයි එතකොට පක්ෂක නායකයෙක් ඉන්න ඕනේ පක්ෂේ තව තවත් මිනිස්සු එක්කහු කරගන්න මිසක් දකින දකින මිනිහව අයින් කරන්න නෙමෙයිනේ දැන් බලන්න සජිත් ප්‍රේමදාසට මොන තරම් දේවල් නොයෙකුත් අය පක්ෂය ඇතුළේ කියනවාද කවදාවත් කාවත් තරහ කරගන්නේ නැහනේ කාවත් එළියට श्रीलंका निधास पक्षे देवनी पारणम पक्षे मे लंका दिशे तिब यु एम पी आनास्कुद विश्वकट बड़िया आंड पक्षे वेडाला वे अपराधना गाय පොඩි සාකා මට්ටමේ ඡන්ද මධ්‍යස්ථානයේ ඉඳන් ගොඩනගන්න ඕන තත්ත්වයක් තියෙනවා. ආය ශ්‍රී ලංකාවකට ගොඩාක් අය මේ යන්නේකුත් නැහැ දැම්මම ආය ශ්‍රී ලංකාව ගොඩනගන්න පුළුවන්. හැබැයි ඒකට ආකර්ෂණීය නායකත්වයක් අවශ්‍යයි. ඒ වගේම තමයි ඉතින් ඇත්තට බලන්න ඉතින් UMP එකට වෙච්ච එකම තමයි ශ්‍රී ලංකාවකට උනේ. UMP එක රනිල් වික්‍රමසිංහ විනාශ කරලා දැම්මා. ශ්‍රී ලංකාව එක මේ මෛත්‍රීපාල විනාශ කරලා දැම්මා. ඉතින් දෙන්නම ඉතාමත් ගුප්ත අර නාසි මොකක්ද ඒකට කියන්නේ නාසිසිස්ටික් නේද ඒ වෙනි අර තම් ඒක මානසික ලෙඩක් ඒක තියෙන බයිපෝලර් තියෙන දෙන්නම එවැනි දෙන්නෙක් නේ ඒ දෙන්නම ඒක විනාශ කරා පක්ෂයට ඒ දවසර අර මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ දුව ලියලා තිබ්බ පොතේ මම ඒ ටික කියලා අවසන් කරන්නම් තාත්තත් එක තින් තරහට මුළු කුඹුරම ගිනි තිබ්බද මොකද්ද වීබිස්සද්ද කුඹුරද්ද මන්ද සම්පූර්ණයෙන් ගිනි තිබ්බ කියලා කිව්වනේ ඉතින් මේ මිනිස්සයා උඹලට ඕනේ නැත්තම් උඹලට කෙලවෙනවා නම් මට කෙලවෙනවා නම් උඹලටත් එක්ක සැරේ කෙලවෙනවා කියලා එහෙම මිනිහෙක් නැත්තම් අර පාස්කු පහරය ගැන අර ප්‍රකාශ කරලි ඉවර වෙලා මේ නිකන් හිතන්න කවුරු හරි ඉවර කළා දානම් කියලා වෙන්නේ නැති ඔයක කියන්නේ නැති අපි දන්නේ මොකද එතුම තාම කියලා තියෙන්නේ කියලා එතුම මම හිතන්නේ කියලා දෙන ඉන්දියාව සම්බන්ධයි කියලා නේ පාස්කු පහරට තාමත් භයානක තත්ත්වයක් භයානක ප්‍රකාශයක් එතුමයි කරන ප්‍රකාශ වලින් අපිට අර තියෙන ඒ ජාත්‍යන්තර සබඳතාව පවා පළදුවීමට හැකියාවක් තියෙනවා එතුමයි කරන ඒ කියන්නේ කිසිම පදනමක් නැති ප්‍රකාශ වලින් මම කියන්නේ එතුමා මේ ඒ වගේ කෙනෙක් ඒ කෙනෙක් තමු මත් මාව උඹලට ඕනේ නැත්තම් මටත් උඹලව ඕනේ නැහැ කියලා පක්ෂම කට්ටේව අයින් කරලා දැම්මා ඉතින් හරි දුකයි මේ පක්ෂෙට වෙච්ච දේ ගැන මොකද මමත් එතන හිටපු කෙනෙක්නේ හරි අභිමානවත් පක්ෂයක් වෝක ඒක ඉතින් මුල් ටික විනාශ කළා දැන් වහින්ද රාජපක්ෂ අන්තිම ටික කාලා දැම්මා මේ මෛත්‍රීපාල සිරිසේන ඒක තමයි මම කියන්නේ. දැන් දෙය තියෙන්නේ.